මෝහක්හලෝ නිප්පාන සමන්තා චක්කවාලේ සුව අතරා ගච්චන්තු දේවතා සද්දම්මං මනිරා ජස්ස සුනන්තු සග්ගමොක්කදං දම්මස් සවන කාලු අයං බදන්තා දම්මස් සවන කාලු අයං බදන්තා දම්මස් සවන කාලු අයං බදන්තා නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සබුද්දස්ස නමෝතස්ස භගවතෝ වරහතෝ සම්මා සබුද්දස් නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්තෘූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දෙනාගේම නමස්කාරය වේවා. පින්නත්නිම මේ ජීවිතේ තුළ සම්බුදුමුව මඩලින් වදාල ඒ මහිරී ශ්‍රී සද්ධර්මය සෑම අවස්ථාවක දීම අපිට ලෝකෙ ඇත්තම කතාව මතු කරලා පෙන්න්න නෝ එතකොට තමා අපට තේරෙන්නේ අපි බොහෝම බරපතල අන්දකාරයක වැරදි මාර්ගයක හවහරනක් නැතුව පිළිසරණක් නැතුව අනාථ ශ්‍රාවකය කැටියට ගියපු ගමනක් ඇති බව. නමුත් මේ ජීවිතය අවබෝධය පැත්තම් බලනකොට තමයි තේරෙන්නේ බුදුරජාණන් වහන්සේ පහළ නොවනා නං අනේ මම මුන්නත් තරං අනාතයිද මොන්නත් තරං අසරනයිද කියලා බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළින් බලන්න බලන්න වැටහෙනෝ දේශනාව තුලින් බලනකොට තමයි ඒ එක තේරෙන්න්නේ අපිට එනිසා අපි සෑම අවස්ථාවකදීම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට උන්වහන්සේ පෙන්වා දුන්නු විදිහට බලන්න උත්සහ කරන්න ඕන අපි අපිට ඕන විදියට බලලා අපි අපිට ඕන විදිට වැඩ කරලා අපිට යහපතට වඩා වනේ විශාල දුකක් බාරගණ්ඩ එනම් අපිට අපේ වැඩ පිළිවෙලා ඇතුළි දුක බාර ගණ්ඩු නානං අපි අසාර්ථකයි සාර්ථකයි එතුො අපිට සාර්ථක වෙන්න තියන්නේ කොතනද බුදුරජාණන් වහන්සේ වදාළ විදියට විමසලා ලෝකේ ඇත්තම කතාව තේරුම් ගැනීම තුළ තමයි අපට නැකවරණය අපට පිහිට අපට පිළිසරණ තිෙන්. එනිසා මේ ජීවිතයේ තුළ සදාතනික සුරක්ෂිතකමක් බලාපොරොත්තු වෙනෙනෙක් නම් ිරනක් බලාපොරොත්තු ව කෙනෙක් නං. මේ පවතින තත්ත්ය තුළ බුදුරජාණන් වහන්සේ වදාල රටාවට විමසන කෙනෙක් වෙද. උහන්සේ වදාළ විදියට විමසන කෙනෙක් වෙද. අපට බුදුරජාණන් වහන්සේ වදාළ විදිට විමසන්ඩ පුළුවන් වුණොත් කවම කවදාකවත් අපි අනාත වෙන්නේ. බදුජාණන් වහන්සේ වදාළ විදිහයට විමසන කොට අපට පේන්නේ බරිබාහිර උපය නෙමි අභ්‍යන්තර සිත පරිබාහිර ඔපය නඩත්තු කිරීම කියනක කරන්න බෑ. මොනතරං උත්සාහ කලත් වැහැරෙන එක නවත්තන්න බෑ. මොනතරම් උත්සාහ කරන් දිරණික නවත්තන්න බෑ. මොනතර උත්සාහ කරත් සදුවෙනක නවත් අන්න බෑ කෙස්්ටික. මො තරං ත්සාහ කළත් දත්තිික වැටික නවත්තන්න බෑ මොනතරං උත්සා කළත් වයිසට යන වේගේ අඩු කරගන්න බෑ මොනතරං උත්සාහ කළත් ජරාමරණ දුකෙන් පිීඩා විදින විදිහ තේරුම් ගඩ බෑ. එතොර ජරාමරණ දුකෙන් පීඩා විදිනත් තත්තේ අභිභවනය කරන්න අපට බෑ ධර්මයක් නැතිවුණොත් එයා ලෝකය ඇතක් එක හැපි හැපින්න ජරා මරණ දුකින් බැටකණ්ඩ ැටකන්ඩ යා ලෝකයයක්ත් එක්කම හැප්ි හැපින්නවා එතොට අර ධර්මයක් නැති වනාම වෙනදේ බලන්න සහර දැන්ගවයි අනාධිමත් කාලයක් තිසේ අපේ ලංකාව පාලනී කරපුයි පව බලන්න වයසට යන්න යන්න ඒගොල්ලන්ට බල තන්නාව වැඩී ඇැයි ධර්මයක් ඇහිල නෑ තැන් සමර පාලකව ඉන්නවා දරමයක් ඇහෙලා නැති වුණනාට පස්සේ හැරමිටියයෙන් හරිකමන්නේ ඒගොලු බලන්න බලයහල්ලන්ද ඒ ධර්මයක් ලැබුණනං එයා බලනවා මම කලින් හිටියට වඩා දැන් දුරුවලයි මං කලින් හිටියට වඩා දුරුවල කෙනෙක් එනිසා මට බලයත් එක්ක ලෝකයත් එක් අරමුණත් එක්ක ස්කම්දත් එක් හැප්පෙන්ට බෑ වෙලාවක් නෑ දැහරි අවබෝධය කරා යන් ඕෝන කියන අදහස් න ඔගුල් උන් අහල ඇතිනනි අර එක රජ කෙනෙක් එක කෙස්කහක් ඉදිලා තිබ්බ එකට රජක මත්තරයන ඇයි එකනි ජීවිතය අර යථාර්ථය පැත්තට එ කෙනා මේ තමන් තුළ ලෙඩවෙන වයසට යන ජරාවට පත්වෙන වැහැරෙන එයාට පේනෙ කමටහනක් විදියට යාට කනස්සල්ලට හේතුවක්විදිට නෙම ඉපේනි. කමටහනක් විදියට. ඇත්තටම තමංුවම කමටහනක් කරගත් තොත් විපරිනාමය, අනිත්‍යතාවය, අනාත්මය, වෙනස් වෙන ස්වභාවය අවබෝධ කරගන්න එලිය ලෝකෙ අපිට මුකුත් හොයන්ඩයන්ඩ දෙයක් නෑ. තමා විසින් තමාතුළ ඇති තත්ත්වය, ඉතා මැනවින් පැහැදිලි ලෙස පිරිසුදු ලෙස අඳුනාගත්ත තැනක තේරුම් ගත්ත තැනක අවබෝධ කරගත්ත තැනක ඒ ශ්‍රාවකයා තුළ මතු වෙන්නේ පින්න්නත්නී බුදුරජාණන් වහන්සේ වදාල සම්මාදිට්ටිය හිවනැල්ලමයි. ඉති අපිට බැරිවුුණා ඒ ධර්මය අල්ලන්න එනිසා අපිට බුදුරජාණන් වහන්සේ වදාළ සීමාවේ ඇතුළෙ පේනකොට අපිට පෙන් ඕෝන අපේ ඇතුලාන්තය තුළ ගොඩනැගෙන සිත සහ සිතේ ස්වභාවය. අපට පෙන් ඕන අරමුණුවල සහ අරමුණුවලට ආවේනික තත්ත්වය දෙකයි. ඒ අරමුණු ඇසු කරගෙනම නැවත නැවත තමා තුළ ගොඩ නැගෙන විතාර්ක විචාර සහගත ගතිය. ඒ විතර්ක විචාර සහගත ගතිය ඇතුළේ නැවත අරමුණු ලොහු බැඳීම පිණිස. ූලි ත්ේ වෙච්ච මන්ගේ හිත තුළ හටගන්න ින්දනය වේදනාව ඒ වේදනාව මතින් තමා තුළ නැවත බවකරම රැස්සෙන ආකාරය ඔය ටික අවබෝධ කළුත් ඔය ටික අවබෝධ කරන පුද්ගලයාට බුද්ධ ශාසනය නාමයින් බුදුරජාණන් වහන්සගේි නාමෙන්න් කවර දෙයක්වත් කළ යුතුවන්නේ එයා දවසි දවසින් දවස එකතු වෙන්නේ අවබෝධය පැත්තට මයි පින්වත් අවබෝධය පැත්තට එකතු වෙන වනං පළවිනි තත්ත්වමකක්ද සිතේ ස්වභාවය මේ අපේ සිත හැමවෙලාකොම හිත සංකාර ගත වෙනවා එතු හිත සංකාර ගතවෙන්න ඇයි අවබෝධයක් නැතිකමට අවබෝධයක් ඇති වුණ හිත විසංකාර ගත වෙනෝ බුදුර ජනසලගේ සිත විසංකාර ගතයි ඒකනි උහන්සිගේ පළවිනි යුදානීතියන් පටිච සමුපාදයෙන් අනුලෝම වසයෙන් ප්‍රතිලෝම වසින් අනුලෝම පටිලෝම වසියෙන් වේගයෙන් වේගයෙන් බලලා අවබෝධ කර ගැනීමෙන් උන්වහන්සේ මතු කලා නේද ලස්සන උදානය. පලවිනි යඋදානී උදාන පාලිති නවා එක තියෙනවා ඔ අනේක ජාති සංසාරංකෙන බොහොම ජනප්‍රිය ගාතාව. එතරේ ජනප්‍රිය ගාතාවවෙතිී නොමකක්ද විසංකාර ගතන් චිත්තං ගේ සිත විසංකාරගත වුණ මගේ සිත විසංකාරගත වුණ විසංකාර ගතන් චිත්තං මේ සිත විසංකාරගත වනා කියනකින් තේරෙන්නේ උන්වහන්සේ නැවත බවේට යන්නේ නැතිවිදියට සංස්කාරය නම්මු අරබුදේ කඩල දැම්මා සංස්කාරයන් ටික කඩල දැම්මා ද සංස්කාරවල අරටුවක් හොයන්න බෑ සංස්කාර ධරමී උපමාකරපු තැනක තියෙන ඕන කෙහෙල් කඳකට දෙැන් අරටුවක් හොයාගෙන හොයාගෙනපු විනිහෙක් විශාල කෙහෙල් වනයකට යනවා එයාට ීතනවා මේ අරටුවෙන් ප්‍රයෝජනයක් ගන්න වනං අරටුවෙන් ප්‍රයෝජනයක් ගන්න කෙනෙකුට මේක හොඳයි ඇයි වහේතු අර කෙහෙල් ගස් කෙලින්න්නේ තින් තිතන මේකෙන් ප්‍රයෝජන ගත්ත ත මගගේ වැඩට ලේසි කෙහෙල් ගහයේ අරටුවක් කම්බ වෙයිද හම්බ අපිත් අපේ ස්වභහාභය අපි මේ වැඩ කරන මට්ටම හරියට කොහොමද කෙහෙල් වනයකට අරටුවක් හොයාගෙන පැමිණනා වගේ සාරයක් කම්බ වෙන්නහැ අපි මේ කරන වැඩේ ඇතුලේ අප සාරයක් කම්බ වෙන්නේ නැ අපි මේ කරන්නේ කෙහෙල් කැලෑවකට අරටුවක් හොයාගෙන පැමිණියාව වගේ මහන්සය විතරයි අරටුවක් ඇති කියලා හිතාගෙන කෙහෙල් ගහ කපල බලනෝ අරටුවක් නේ ඊළඟ ගහත් කපල බලනෝ ඒගෙත් අරටුවක් නෑ එම් ඊළගේගේ හරි ඇති කියලාර කපල බලන අරටුවක් නෑ කෙහෙල් වනේම පීර පීර කබල දැම්මත් අරටුවක් නං එයටට හොබ වෙන්නන්නේ කවදාව අම්මතකෙතියාගන්න පින්නත් අපේ හිත සංස්කාර ගතවීම ඇතුළේ අවිද්‍යාවයේ මිශ්‍රණය කෙහෙල් වනයකට අරටුවක් කහොයාගෙනපු ගමනක්. කෙහෙල් කැලෑවක් ඇතුළේ අරටුවක් කම්ඹ වෙන්නේ නැති බව අපට අවබෝධ කරගඩ බැරිකම නිසා ඊළඟ ගහ හරි අටුවක් ඇති ල්ළඟ ගහහි හරි අටුවක් ඇති කළ කපනවා තක ඔකුලු කියඒ කෙල් ගහහි රටුවක් කොයාග එක මොන මෝඩ වැද මේ වනේම කෙසල් නම් තියන්නේෙ ගහත් දෙකත් තුනක් කතරක් ගහත් දහයක් පහලොක් විස්සක් අපනකොට තෙරෙන් දෙපා රටුවක් නෑ කියලා. මන්න මෝඩ මිනිහෙක්දකි ලොකල් හිතනොනේද. එක ගහත් කපල තේරු නෑකමු. හ දෙවැනි ගහ කපලත් තේරු නයකෙමු ගස් දහයක් විතර කපනකොටත් තේරෙන් නැත්තක් නෑනෑ එයායිකොලොස්වෙනි ගහ කපනන්නේ ඉළඟ ගහහි අරටක් ඒකවත් තියෙනවද දන්නන්නේ කියලා හිතා කරින්. ඔය සිදුවීම දිහා බලාගරින්නකොට අපට හිතෙන් නැද්ද? මේ මිනිහම් මොන මෝඩ මිනිහෙද කියලා ඔය වගේම මෝඩ වැඩක් අපිත් කර කරන්නේ හිතයි සංස්කාර ගතවීමෙන් නය ලැබුණනෙත් නෑ අස්වාදය සංස්කාර ටික අනිත්‍ය වනා විතරයි අද ලැබිලත් නෑ අපි බලාපොරොත්වුණු අස්වාදය අනිත්‍යවෙච්ච සංස්කාර ටිකක් පරිහරණය කරළා විතරයි නමුත් අදත් අපට හිතෙන් නැද්ද හෙටහම්බව කියලා දත් අපි වැඩ කරන්නේ හෙට හරි හම්බවෙයි කිය හිතා අරමුණු ටික ඇතුළේ බරපතල නඩත්තුවකට අපි වැටිලයින්නේ නෑ කමන්නෑ ලැබන මාසි හරියම්බේ ඊළ ගවරුත්ති හරියම්බේ. ඒකයි පින්නත්මි සංකාර ගතව අරමුණුවලට පක්ෂව අරමුණු ඇසුරු කරගන අරමුණේ වැඩකරණ අපි නවක්තල නැත්තේ ඔන්න ඔය නිසා පින්නත්මී. අර මනුස්්‍යයයි කෙහෙල් කඳන් කපන්ට කෙහෙල් ගස්වලින් අරටුවක් හොයාගෙන ආපු මනුස්්‍යයා වගේ වැඩක් අපි කරමින් ඉන්නවා. ඒ නිසා අපි බලන්න ඕන කොහොම කොහොම හරිහිත විසංකාර ගත කරගන්න. විසංකාර ගත වුනොත් අපේ සිත පුනර් භවයක් නැත. විසංකාර ගත නොවනු නිසා හිත සංකාර ඇසුරු කරන නිසා සංස්කාර ආත්මීය දෘෂ්ටියකින් තෙත්වෙන නිසා පින්නත්නී සංස්කාර ආත්ම දෘෂ්ටියකින් තෙත්වන නිසා සෑම අවස්ථාවක දීම අපට හිතෙනවා නෑනෑ ආස්වාදයක් හම්බේ කියලා බලාපොරොත්තුනු තත්ත්වයෙන් භාගයක්හරි හම්බේ කියලා අපට හිතෙනවා හම්බවෙ නෑ භාගයක්වත් හම්බෙන් නෑ කොටසක්වත් තම්බෙන් නෑ අපට අපේ ජීවිත අත හැරෙනවා විතරයි ජීවිතය අත හැර නොවිතරයි තින් මේ කතාව ලෝකයට තේරුම්ගන්න පුළුවන්කමක් නැහැ මේ කතාව ලෝකයාට තේරුම්ගන්න පුළුවන්කමක් නෑ ඇයි මේ කතාව ලෝකයාට තේරුම්ගන්න බැරි මේ කතාව ලෝකයාට තේරුම්ගන්න බැරිවෙලා තියෙන්නේ අන්කවර දෙයක් නිසාවත් නමේ අරමුණේ මුලාවක් අපට පවතින නිසා අපි අරමුණු ටික ඇසුරු කරන්න මුලාවකින් එම් අපි සංස්කාරයන්ගේ මුලාවයිංකරණ්ඩෝන අරමුණ ටිකේ මුලා අයිංකරන්න් ෝට සංස්කාර ඇසු කරන්න ඇසුර කරන්න අරමුණු හොන්ඩ තිෙනවා අරමුණු පස්සෙ දුවන්ඩ හිතෙනවා අරමුණේගේගීම් පදිංචි වෙන්ඩ හිතනවා. පදිංචි වෙලා අරමුණු ලුහුබඳින්ට හිතනෝ ඒනම් අතක තියාගෙන සංස්කාරයන්ගේ මුලාවා අයිංකරගන්න අරමුණේ මුලාව අයිංකරගන්න විතර්ක විචාරවල මුලාව අයිංකරගණ්ඩ මේවා පදනම් කරගෙන තමා තුළ ජනිත වන වින්දනී මුලාව අයිංකරගඩ බවයේ මුලායිංකරගන්න වේදනා ඇසු කරගෙන බවේ හැදනෝ බවේ මුලා යිංකරග මුලාව නැති තැනක ඇතිවෙන්නේ. යත්ථාර්ථය මයි. මුලාවෙන් තොරවෙච්ච තැනක මතුවෙන්නේ ඥානයමයි පින්නත්නි වෙන දෙයක් නෙමේ. මුලාව කොතනද ඥානයතන්ට අයිතිනෑ. යම් තැනක ඥානය තියනවාද මුලාවතැන්ට අයිතිනෑ. ඔලො හිතන්න, ඥානයේ තුළින් ඥාන සංවරයකට එනවද මේ සුපුරුදු මුලාව ඇතුළෙම වැඩ කරනවාද කිය ඔගල එක තීරණය කරන්නුවුන් ඒමනම් අතකතියාගන්න අපේ හිත සංස්කාර ගත වෙනකොට අපේ හිත සිතුවෙලි ඇසුරු කරීම පදනම් කරගන අපට අවබෝධය කරා යන්ඩඩම් එක යැන මිමුලාව කඩන්ඩනම් මනෝද කරණ්ඩුවන් හොට කල්පනා කරලා බලන්න ම මේ කියනේවා දේශනාහපු කෙනෙකුට නම් බොහම පහසුයි තේරුම් ගන්ඩ. දේශනාහල නැතිමිනිෙකුට හිතෙන්ට පුළුවන් මොවාදම කියන්නේ කියලා. මේ කියනවම් මෙලෝ දෙයක් තේරෙන්නේ තේරෙන කතාන්දරයක්වත් කියන්න බැරිද කියල කෙනෙක් හන්න පුළුවන්. ඒ යාගේ ධර්මක් ඥාණී තියෙන සිදුරටයි. ඒමනුසයත් බණහල නෑ ඉනිසා හොඳට බණ ිකක්ක හන්්ඩුවෝඩ නිසල්ලා. ශ්‍රද්ධහව දුරුවල වඋනාම් පස්සිත් බණ කියන එක යාට ඇහුුවවෙන්නේ සිදුක් හනෙ රත් විනා දෙයක් හැටට නවේ ඇ පුරුද්ගන්නේ නි බනහාලා ඇේ බහන්ට හිතෙන් නැත්තෙත් සංසාර පුරුද්ධන්න නැතිකමට ඇත වන සංසාරික පුරුද්දක් නැතිකමට ඒසාංසාරික පුරුද්ධ නැතිවුණුත් ප්‍රශ්නයක තමා අරබුදයක තමා එතකට දැන් මම කොච්චර මනුස්සකන් සහිත වනත් මම සතරාපායට වැටනික නව තින්නේ අනි රත්තරම් නුස්්‍යය ක කියලි කියනො ීද ම හරී හොඳ නුස්සය කියලා පින්නත්නී එයාගේ හොඳකමට සංසාරයේ වඩා යහපත් තැනක ඉපදී කියල හිතන්න බෑ. මොකද මේ බව එකනේ හොඳකම ඇතුළේ ගොඩනැගෙන හොඳකම තුළින් එයාට ලැබෙන ප්‍රයෝජනයක් විදියට යා තුළ යම් කිසි පිනක් රැස්සී හොඳ මනුස්සේක්න හොඳ මනුස්සෙක් යනේ පරාර්ථ චර්යාව මතු වුණු හවත්ෙනෙක්ගේ හදවතේ දුක දැනෙන බරපතල විදියට සංවේදීකම තේරෙන මනුස්සෙක්නෙ හොඳ නුස්සෙක් කියලා කියන්නේ එතකොට ඒ හොඳකම කියන එක ඇතුළේ යම් පිනක් ඇති හැම දාම පින්කරකරන්න කෙනෙක් වුනත් සුගති යනවා කියලා අපට කියන්න බෑ. එම් අපට පිහිට තියෙන්නේ මේ මුලා නොවෙන මානසික ස්වභාවයකට අප ඇතුළ අන්තේ ලැස්ති කර ගත තැන එතන අපට පිහිට තියෙන්නේ වෙන තැනක අපට පිහිට නෑ අපට පිහිටයින්ට තැනකුත් නෑ ැකවරණයකුත් නෑ පින්නත්තිී තමන්ගේ සිත තුළ සංකාර ගතවීම ඇතුළි මුලාව නම් තියෙන්නේ මුල්ලාව තියෙන තැනකම ඇතනම සංස්කර් ගත වෙන්නත් අරබුණේ මුලාවම නම් තියෙන්නේ විතර්ක විචාර ඇසුරු කරන්නේ මුලාවෙන්ම නං ඒ වගේ මේ පුද්ගලයා වේදනාව අභිනන්දනය කරන්නේ මුලාවෙෙන්ම නං බවයට කර්මර ඇස්සෙන්නේ මුලාවෙෙන්ම නං අ යාරත්තරම් මනුස්සේ කියල කිව්වත් පින්නත්නයාට පිහිටක් නෑ එනම් මතක තියාගන්න තව දෙයක් මොකක්ද එදිනෙදා ජීවිතය හොදකම කියලා කියන්නේ බවනිරෝධය නෙමෙයි ඒ හොඳකම කියන්නේ මනුස්සේකුට අශ්‍ය නැද්ද ඉතාම අත්‍ය අවශ්‍ය දෙයක් ඒ හොඳකම කියන්න ඉතා අත්‍ය අවශ්‍ය දෙයක් ඒ හොඳකම ඇතුළේ තවත් කෙනෙක්ගේ දුක දැනෙන හදවතේ තෙතමනයක් තියෙනව නං ඒත් එතමන ඇතුළේ යාට තින මානව සංවේධීකමක් මානව සංවේදී කමට වඩා වටින්නේ ධර්ම සංවේදීකමයි මානව සංවේදී කමනව යනය තැංවල් හම්බෙන්ට ළම්බල රු සත්ව කරන සහමිසුති සමහර රටවල්ලින් නවා පුදු මාකාර සත්ව කරනවත්තිය නොමිනිසුන්ට නොත කොඩ ධර්මයක් නෑ සත්තුන්ට එම ම පුදුම හුඳයිකමත් තියනෙ ලංගතුකමත් තියන්නේ සත්තුන්ට මහ පුදුමාකාර ලෙංගතුකමත් තියනවා. නොත් ඇතුළි ධර්මයක් නෑ ඒ සත්තුන්ට කෑම දානක එක සත්තුන්ට ලෙං ගත්තුකම්පානක සත්තු පරිසංකව එක සතුට කෑමබීම දෙන එක බෙත්තෙදනේ න කවන පෝන එක සත්ව සංවිධාන පීටව ගන්න එක ඒක ඇතුළේ හොඳයි මනුස්සයකුට එක හොඳක මක්තියෙනෙන් ඇතුළේ ඒ හොදකම වටි නවා ඒක නර්ක දෙයක් නෙමි හැබැයි හොඳකම කියන්නේ අවබෝධය නෙමී දකම ඇතුළේ රැස්සිනොයායට ඉක්තරාාවදි පිනක් පුුණ්‍ය සංස්කාරය ඒ පින විසින්යට යම්කිසි අනුග්‍රහයක් බවය ඇතුළේ දිකරාවී විශ්වාසයෙන්ම කොතන දේක කෙරෙන්නේ කිය කියන්න බෑ විශ්වාසයෙන්ම එක කියන්න බෑමි එක් ොහොමද කියන්නේ පින්කරන කෙන සුගතයයටටත් යන්න පුළන් දුදගතයටට යන්න පුළුව පින්කරන කෙන සුගතියම යනවා කියල කොහොමද කියන්නේ. පින්කරණ කෙනා සුගතියම අනවා කියල කියන්න පුළුවන් එකන පින්කරන කෙන සුගතියම යනවා කියල කියන්න පුළුවන් පින විතරක් විපාක දෙන ඕන. ජීවිතය ඇතුළ මොන්න තරම් පවු රැස් කරපු ජාතියද ද පිපදිමින් මැරමින්නාපු ගමනි. ඒ ඔගුලට මත කනැතියක විතරණ ප්‍රශ්න ඒ ඒ විපාකයේ කොහොමද හැදෙන්නේ කියලා අපට හිතා ගන්නවත් බෑ හිත්තා ගන්නවත් බෑ පින්නත්නී. පින්කරන කෙනා සුගතිය යනවා කියලා බුද්ධ ශාසනය අපට පිනමත බලකර සිටින්නේ. බුද්ධ ශාසනය අපට බලකර සිටිනිි කුමක් මතද අවබෝධය මත. අවබෝධය මත නං තහවුරු වනොත් යම් කෙනෙක් යාමාරු ඇතිින්නේෑ යාමාරු වට්ටන්නත් බෑපින් නොත්න අන්න පිහිට තියෙන තැම එතනමයිී අවබෝධය මතුූනොත් එයාට සංකාර ඇතිවෙලා නැතිවල යන වටයි අවබෝධ කරන්නේ. අරමුණු ඇතිවලා නැතිවල යන බවටයි අවබෝධ කරන්නේ විතර්ක විචාරය ඇතිවෙලලා නතිවල යනවට අවබෝධ කරන්නේ. වේදනාව ඇතිවෙලා නැතිල යන බවටයි අවබෝධ කරන්නේ ඒ ඇසුරගෙන ගොඩනැගෙන ව ඇතිවෙලා නැතිවෙලා යන වට අවබෝධ කරන්නේ ඇතිවෙලා නැතිවෙලා යන බවට අවබෝධ කරනවා නං ඒ අවබෝධය ඇතුළේ මුලාවකට ඉඩනෑන යතා ඇතිලා නැතිවලලා යන බවට අවබෝධ කරන්නේ බෞද්ධ ඥානය ඇතුළේ ඩිමේ එක ඇත්තම කතාවක නිසා බෞද්ධ නිසා අපි මෙහමලුණේ පිළිගන්නට ඕන ඔන්න අපි පිළිගත්තා දැන් අපි බෞද්ධයි කිය කාටවත් කියන්න බෑ. ද්ද මට නම පිගන්ඩ ඕන පින්නත්නයක ලෝකෙන් ඇත යාර්ථයේ නිසයික පිළිග්ඩෝල් ඒ යථාර්ථය ඊට වඩා දෙයක් නෑ පින්න්නත්නී ඒක තමයි යථාර්ථය මේ මිහිමත යථාර්ථය ඒක නිසයි අපක අවබෝධ කරගන්න ඕන අවබෝධයෙන් නිවැ්ඩෝන ඒමනැතු බුදුරජන්සේගේ ශ්‍රාවකත්තය නිසා නෙමින් පින්කරනෙන සුගතතියන පුළන් ගතතිය පුළ. යම් කෙනෙ අ ඇතිවෙලා නැතිවෙලා යන ලෝකය ඒ ආකාරයම යම් අවස්ථාවක අවබෝධකොට ගන්නේද ඒ ආකාරයම්ම අවබෝධකට ගත්ත තැනක ඒ ශ්‍රාවකයා තුළ කිසිදු ආකාරයේ කනාාතකමක් පිහිටියෙන් නොහැකිිය කිසිදු ආකාරය කනාතකමක්තියන්න බෑ. කවර ආකාරයකින් වත් පින්නත් නීතන අනාතකමක් තින්න බෑ එතන් තමයි පහිට අනාතනය එන මතකතියගෙන ඔබේ සනාතකමතියන්නේ අවබෝධය තුළ මු මසක් පින මත නෙමෙයි. පින කියන්නේ උපකාරාර්ථයෙන් ඉතා මිහල අගයක් තියන දෙයක් මිසක් සතරාපාහිට වැටින්නේ කියලා ස්තිරූකන්න බෑ මොකද පින මේ වෙලාවි කරණක විපාක දෙන්නත් පුළන් නො දෙන්න පුළුවන් මොකද මේ පින කියනක දිිප්ට දම්වේදනී වසින් විා දිනකම්ම නිමේ. පද්වේදන ව අප අපරිය වේදනී වසින් මේ කර්මී විපාක දෙන ක්‍රමතියනවා බො ඔන්න මම්පින් කලා අනිවාරෙන් මන් සුගතියයි කිය කියන්න බේ එම කියන්න බේ ඒනිසා බුදුරාණ සිටික වෙලා අභියෝ කර නික මනු සික්කවිල්ල එක නිගොලුන්ගේ පරම්පරා මන්තරයක් තිබ්බා ඒ පනම්පරා මන්තරයේ ස්වභහාවේ තමයි කෙනෙක් මිය ගිහම යග ලුවට ට්ටුරලා කියන්න පුුවන් කොහටද ගී ගේ නොවමනුස්සේ ඒ කාලෙතිබුණ එක් තරා ඥානයක්ක් දැනුවක් එයා මන්තරයේ ජප කරලා මිනි එබ මැරිච්ච මිනිියගේ හිස්කබලග හිද ඕෝන මරිච් මිනිියගේ හිස්කබලග හිදුන්නාම එය තට්ටු කරලා අර මන්තරය කියලා තට්ටු කර තට්ටු කරන යට වැයටහි නො හරිටම ඒක මන්තර ශාස්ත්‍රයේ එක් තනා කෙළ පැමිණි දගලෙක් තුළ තිබුණු ශාස්ත්‍රය මේ හරියටම කියනවා බොරුවටත් නෙමේ මිනිස්සුුවට හරි කැමැතිනේ මේ කාලේ තුවට හරි කැමතින දෙබලුක සමහර ඒවට මිනිස්සු පෝලිමි ඉන්න විදි බලන්නකු සමහර මිත්‍යයා දෘෂ්ටීන්ට පෝලිමි ඉන්නවා ොට ඒ මති්‍යයා ෘෂ්ටයේ පොලිමිහිට ගන්න ෙනෙක් නැම නිිපාකෝදාවක්. ඇයි අවබෝධයට ති අවකාසේ වැහිලේයි. ඒ පස්සි දුවන්ට වෙලාක්න බොම පොඩිකාලයයි තියන් ඉත ඉතාම පුංච කාලේකින් ගොල්ලො නත්තු කරන ජීත අතහර න ඒ අහැරන වෙලාට මත්‍යා දෘෂ්ටිය පොදිබැ ගත් මිහක්දීර න සම්මාධි්්‍යිය ම ශක්තිමත්තු වනු අවෝධය ලොහ බඳන මිනිහෙක්දිර මය පින්නත්නී. ්‍යා දෘෂ්ටික මනිහෙක්විදේට අවරුදුු සියක් ජීවත්තුනත් වවැඩ න්නේෑ. අවබෝදය ලුහ බදඳ ්‍රාවකය විදේට අඩ දර තරක්ග වෙලා මැරිලියන් වුදු සීකින් වේ හපතටත්ව ඩ ාදරෑ එලි වෙනකං හිට පුගාත්ත කර පුජවිතය. අවබෝධය පැත්තට විවෘත කර ගත්ත මානසික ස්වභාව ඔබව. සාල යහපතක්කඔබට කරනවා. පොඩි යහපතක්කෙම නම දෙමල නසකර මක කර දු ටු කර කිය. යටම කියනවා යන්න තන ඉතින් මේ මිනිස්සු මොකද කළේ ඇර පෝලිමේ නවා මේ බමුණන්ටයිති දහමක් බමුණුන්ටයිති කොටසක් ඇති මේ මගල මොක ැල මේකොදයි සල්ලි හන් හොඳද ක්‍රමී කියලා මේගොල්ල මොකද කළේ අර මන්තරේ දන්න මිනිහත්දාගරත් කරත්ික තියන්නේ යනෝ නාගරයක් ගන්න ස් පණිවිඩියනෝ එදමස මිනිස්සුමොක කරන්නේ ිනිස්සුත්ති හරි අසරයිනි තමන්ගේ මේියගපු කෙන මැරුුණු තැනට ගිහි යාගේ හිස්බල අරගෙනසාමාරෙන්ට මතක් වට ගෙදර තියාගත්තා දනින්නෑ ගැනල්ල එ මේ වත්තින්න පුළුවන්මඉතින් මේ අර්ගනය නවා අර්ගනවෙල කියන මේකට තන්ටු කළ කියන්නකු අපේ මහත්ත්‍යය ඉන්න තැන දරුවවා ඉන්න තැන කියලා කියනවා දෙකට අඩ අයි කිරමකුත් කරනවා මන්තරේ කියල පින් බල තට්ටු කරනු තටු කරුම හි ඉතිං ඔයා තර බුදුරජාණන් සින්න නගරයට ත්තතාාවවෙල්ලා යා මේ බුදුරජානසක ශ්‍රාවකය ඉන්වනි. තිල් ශ්‍රාවකයකි හිසක් කම්බුණා පින්කර කරම පිනට දහමට ලැදිව භාග්‍යවතුන් වහන්සේට හරීයට වත පිළිවෙත්තු කරගන සංඝයාට දන්දිී හිටපු විනිහෙකි හිස්කබලක්ගි හිඳන්නා. පින්කර කරමට තට්ටු කලා. න්තරේ කියලා තටුකර පිබඳ පිබලකිවා නිර හිපදිලා කියලා. මේක බමුණන්ට සුවිප් එකක් ඇදනවගේ ඇයි මිකගල් බල බලහිට බුදුරජන්නස්ර ගරහන්නන්නේ කොහොමද කොහහිද පොට පාදගන්නන්නේ කියලා ඔන්න ක් මනිස්ුති වට එකතු අයින්වා මජිකෙක් කියෙන මේකත් වැඩි ඊට පස බොන්න දැන්ෙතකොට බමුණෙක් ැන්ිටල කි නො එන්න බලපල්ලා මේ ශ්‍රමණ ගෞතපයන් වහන්සේ සරණ ගිහින් න්හන්සේ වෙනුවෙන් වැඩරපු මිනිහෙකුට වෙච්චද මෙෙන බලපල්ල කිවා මොකදද මේ පින් කර කරම හිටපු මිනිහෙක් සංගයාට දන්දිදීම වත පෙළිවෙතම කරර හිටපු මිනිහෙක් ආරාමිම හිටපු මිනිහෙක් මේ එන්න වෙලා තියන දේ මොකක්ද මෙ හතරපා කියලා කිවවා තයෝකනික ලැව් ගන්නක් වගේ පැතිල්ලා යන්ඩ ඇති බුදුරජනසළඟට ගියා පනි විඩේ ති භාගතුන් වහන්සේ කොහමත් අවබෝධයෙන් අවබෝධය කෙල පැමිණි උත්තමයන් හස නමන්නේ ඉස වහන්සෙහි වැඩ හිටියා උන්හසේ ලඟටගින් මෙයා කිව්වා බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ මැදිහත්වීම ඇතුව සුගතියට ගිය මිනිහෙක්ගේ හිස්කබලකුයි දුගතියටමනි ගිහිස්කබලකුයි තවත් හිස්කබලකුයි ලෙස් කරගන්න කිවවා තැම ගොු තන්තුු කලා පලවින් හිස්කබලට මන්තරය කියල දටුළලා ක මෙ දුගතිය කියලා. බුදුරජානසේ එසැන් භික්ඥාපාදක සසාමාපත්තිය නැගිට බලනොවා හරි මනුස්ස කියයනක හරියට හරි. පුොරු කියන්නේය ඒළගේ හිස්කබැල්ටත් මන්තරය කියලා පිබලා තට්ටු කලාකිව මෙය දුගතිය න සුගතිය කියලා. හරියටම හරි. ඉස්සල්ලෙන දුගතයකව දැන් සුගතයකවා. ඉතුරු හිස්කබල්ටත් ගත්තාතට. මන්තරය කියලා තට්ටු කළා පිම්බල තට්ටු කලා පෙන් න ආයත් කැරකිලා වටපිට බල්ල ඔළුේ මත ගාලයා ආයත් මන්තරය කියල පිබල තට්ටු කලා පේන්නේ දැම හරි ලජාාවකුට පත්වනවා දැම කියාකන්නඩ බැන දැමි ඊට පස් එයා කිව්වා කවදාවත් මේ බඳු හිස්කබල කම්බෙලා නැහැ මේ භබයේ කොතන හරි රැදිලා ඉන්න කෙනෙක්ගේ ස්වභාවේ මට කියන්න පුළුව මේ හිස්බලට තටටු කලාට මට පි නෑමට කවදාවත් මගේ මන්තරයේ වැරදිලා නෑ අද වැරදුනාමකදද දන්නේ හිතාගන්න බෑ ඒකාගේ හිස්කබලද රහතන් වහන්සේගේ අන්න අවබෝධයයට එකතු වෙච්ච කෙනාගේ පින කිය කියන්නේ ස්ථීරව සුගතියට යනවා කියලා අප පිටි කියන්න බෑ පින කවද හෝ විපාක දේව ප කරන කෙනා සුගතියට යැයි සුගතියට යන්නත් සුගතිය තුළ සැපේ කරා එලවන්නත්වැටන අවකාසේ වැඩි නමුත් පින්නත්නී අවබෝධයයි ස්ථාවරත්වේ. කුමක් මත තමා තුළ ගොඩනැගෙන අවබෝධයද තමන්ගේ සංස්කාරයන් පිළිබඳ අවබෝධ කරගන්න එක තමන් පරිහරණය කරන අරමුණුවල යතා ස්වභාවේ අවබෝධ කරගන්න එක. ු ඇසුරද්දි තමන්ගේ හිත තුළ ගොඩනගෙන විතරක විචාරයන්ගේ අතා ස්වභාවය අවබෝධ කරගන්නක ඒ වගේම ඒ විතර්ක විචාර ඇසු කරන තමන්ගේ සිත තුළ අත වෙන සුකාශවාදනීය මට්ටම දුකාස්වාදනියය මට්ටම අදුක්කම සුකාශවාදනිය මට්ටම පිළිබඳව අවබෝධ කරගන්නාකම ඒවා පදනම් කරගෙන බවය තුළ ගොඩනැගෙන බව කරමයන්ගේ යත්තා ස්ොබ්භාාවය අවබෝධ කරගන්න මට්ටම අන්න ඒ අවබෝධ කරගන්න මට්ටම තුළ යම් ශ්‍රාවකය ක්‍රමාණුකූලෝ ශක්තිමත් වුනොත් ඒ ශක්තිමත් එෙන ශ්‍රාවකයා ඒ අවබෝධය තුළ ශක්තිමත් වනොත් එයා සතරාපායියට වැටෙනවා කියලා කියන ඕන ඒ කොහොමත් වඩ බෑ ඒක වෙන්ඩ බැඩි දෙයක් එහෙනම් මතකතියාගන්න පින්නත්නී අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕන අපේ අභ්‍යන්තර සිත තුළ ගොඩනගෙන සංස්කාරයන්ගෙන් සිත මුදවා ගඩික හිත විංකාර ගත කරගන්න. සංස්කාරයන්ගෙන් හිත මුදව ගන්නවා කියලා කියන්නේ වෙන දෙයක් නෙමේයි. සංස්කාරය ඇසුරු කරන තෘෂ්නා දෘෂ්ටිය කඩනවා කියන එකයි. අරබුදේතියෙන්න්නේ තන්නාවේ සහ දීට්ටිය විතරයි පෙන්වන්නේ. සංස්කාරයන්ගෙන් සිත මුදවනවා කියලා බුද්ධ සාාසනය ගැඹුරින් පෙන්වා දෙන්නේ, කවර දෙයක්වත් නෙමි සංස්කාරයන් ඇසුරු කරගෙන තමන්ගේ සිත තුළ ගොඩනගෙන තන්නාවෙන් දිට්ටියෙන් හිත ගලව ගන්නිකයි. තන්නා සහගත දිට්ටි සහගතකම ඇතුළි විතරයි සංකාර ගත වෙන්නේ, සංකාර ගත වෙනවා කියලාපිගරිකයන්. තන්නා දිට්ටිය නැති තැනක හිතම කදවෙන්නේ. හිත විසංකාර ගත වෙනවා, සංකාරගත වෙන්නේ. විසංකාර ගත වෙච්ච තැනක. නැවත නැවතත් මෙ බඳුම කයක් සතර මහධාතුවය පිහිටන්නේ සිත විසංකාර ගතවෙච්ච තැනක විසංකාර ගත වුණු ස්වභාවය තුළ පිහිටි විඤ්ඥානයක් නාමරූප ධර්මයන් මත නැවත පිහිටන්නේ එතුළ විසංකාර ගතවීමේ අර්ථය තුළ විඥාණීට කුමක්ද වෙන්නේ ්ා නිුද්ධ වෙනවා විඤඥානය නිරුද්ධ වනා විඤ්ඥානස්ස නිරෝධයන එත්තේන උපරුද්ජති විஞ්ඥානය නිරුද්ධවීමෙන් සියල්ල නිරුද්ධ වී යනවා. කුමත් මතද සිත විසංකාර ගතවීම ඇසුරු කරගනයි හිත විසංකාර ගත කර ගැනීම වනහි සංස්කාරයන්ට අභයෝග කිරීමක් නොව සංස්කාර ඇසුරු කරන සංස්කාර නිරන්තරයෙන් ඇසුරු කරන තෘෂ්නා දෘෂ්ටිය කඩලදානකයි අබදතියෙන්නේ සංස්කාරවල නොව සංස්කාරයන් පදනම් කරගන භාවිතා කරන හැසිරෙන අවිද්‍යාවෙන් නඩත්තු කරන තෘෂ්නාවේ සහ දෘෂ්ටීතම අර්බු දේතියෙන්. සංස්කාර ටික පදනම් කරගන මගේ වසගේ පවත්වන්ඩ පුළුවන් කියලලා හීනීට මෝරණනවා අපේ හැමෝගෙම හැඟීම. ගිහිද පැවිදි දේවමේ වදාලනෑ. ගිහෙක් තුලත් පැවිද දෙෙක් තුළ අපි හැම කෙනෙක් තුළම පින්නත්න්නේ. ් ෘෂ්ටි ඇසරු කර එක තියෙනවා. සංස්කාරටික පදනම් කරගෙන මගේ වසගේ පවත්වන්ඩ පුළුවන් කියන ගතිය කඩලදාන එකයි විසංකාරගත කරගන්නවා කියන්නේ. ඒ කතාාවඇතුල සිද්දවෙන්නේ තෘෂ්නා දෘෂ්ටි ඇසුරු නොකරන මටම තෘෂ්නා දෘෂ්ටි ඇසුරු කරන තැනක බිය තැතිගැනීම ලොමුඩහ ගැනීම පවතිනවා. බැයි ෘෂ්නා ෘෂ්ටියි සංස්කාර අරම්භයා නොපවතින මට්ටමක් නම් තියෙන්නේ ඒ නොපවතින මට්ටමක පින්නත්නී ඒ ශ්‍රාවකයාගේ සිත කෙබ්බන්ඳු ආකාරයකවත් අරබුදේවටන එනම් අපි කඩල දා්ඩෝන අපේ සිතවත් අපේ සිතුවිලිවලටත් අපි අභියෝග කරන්්ඩෝන්න ඒවා සකස්වෙච්ච සවභාභ ඉතා මැනවින් වටා ගඩ සිතට අභියෝග කරන්න එ පා. සංස්කාරයන්ට අභියෝග කරන්නඩ එපා. සංස්කාරය ඇසුරු කරමින් ගොඩනගෙන අරමුණුවලට අියෝග කරන්න එපා අරුණු ඇසුරු කරන විතාර්ක විචාරවලට අියෝගකරන්්ඩපා විතර්ග විචාරය ඇසරෙන් ගොඩනැගෙන තන්තුල ගොඩනැගෙන. ආස්වාදයට අභියෝග කරන්නඩිපා. ආස්වාදයේ පදනම් කරගෙන ගොඩනැගල පින්න්නත්නී බවයට අභියෝග කරන්න එපා අභියෝග කරන්න තෘෂ්නාා දෘෂ්ටියයට. තෘෂ්නා දෘෂ්ටියෙන් තොරව. තෘෂ්නාා දෘෂ්ටියෙන් වෙන්වනු සිතක් කතාගන්න පින්නත්නී ඒක තමයි මේ බුද්ධ ශාසනය ශ්‍රාවකයා තුළ බලාපොරොත්තුවෙන සුන්දරම අපේක්ෂාව සුන්දර්ම මේ කතාව ගොඩාත් දෙනෙකුට රුසන්නේ ඇතු ගොඩ දිනවට තේරෙ ෙත් නෑමික. ඉතාම සුළු පිරිසට විතර තරෙන ඇයියේ දේ තේරුම් ගන්න බැරිවෙච්චික ඇතුළ දේශනාවට අගෞරුයක් හදන්න නිපා ඕගලගේ ඥානයේ දුරුවල බව දකිද කියන වචනවලින් දහයපහලක් නම් තේරෙන්නේ දේනාවේ බොහෝොටස් තේරෙන් නැත්තං. ඒ තේරෙන් නැතික ඇතුළේ දේශනාවේ අඩුවක් නෙමි මගේ ඥානය මොන්න තරන් සිදුරු සහිතයිද. ඥානයේ මොන්න තරම් දුරුවල තැනකද පවතින්නේ කියලා. ඥානයේ දුරුවලකමම පින්නත්න හැම්ම වෙලාවකම දකිින්ද. ඥානයේ දුරුවලකමම දකිින්ද වෙන දෙයක් දකිින්දි පහ. ඒ නිසා පින්නත්න පුළුවන් තරම් පුළුවන් තරන් තෘෂ්නා දෘෂ්ටිය ඇසුරු කරන්න වෙච්චේ ගැනයි අර්බුදය ඒ අර්බුදේ සමනය කරගන්න බලන්ඩ තමන්ගේ හිත තුළ විසංකාර ගත වෙනවා කියල කියන්නේ සංස්කාරයන්ගෙන් සිත මුදවනවා කියල කියන්නේ තමන්ගේ සිත තුළ ගොඩනගෙන සංස්කාරයන්ගේ ඇතිවීම නැතිවීම දැකලා තෘෂ්නා දෘෂ්ටියෙන් තෙත්කරන්න බැරි බවම අවබෝධ කරගන්න පින්නත්න්නේ හ අපි තෘෂ්නා දෘ්ටිය ඇසුරු නොීම පිණිස සංස්කාරයන් අරභයා තෘෂ්නාා දෘෂ්ටියය ඇසුරු නොකිරීම පිණිස පින්නත්න අපි මොනවද කරන්න ඕන. සංස්කාර අරබයා ්‍රෘෂ්නාා දෘෂ්ටිය ඇසුරු නොකිරීම නං විසංකාර ගතවීමේ රහස. තෘෂ්නාා දෘෂ්ටියය බැහැර කරන්න අපි මොකදද කරන්න ඕන. ඒත මාදීනවන් යත්වා නිස්සේ ඒත මාදීනවන්න ඥත්වා. නිස්සයේසූ මහබ්බයන් අනිස්්‍යතෝ අනුපාදාානය සතෝ බික්කූ පරිබ් ජයන්න විසංකාර ගතවිමර්තේ විසංකාර ගතවීමේ ප්‍රායෝගි ගාර්තය තිය නොකක්ද ැම් සංකාර ඇසුර කරගෙන තෘෂ්නා දෘෂ්ටිය නත් නොවිෙන තැන ම ත සංකාර ගතවන් අරහත්වය මඟ පලාවබෝධය කර යන්න පුළුවන් එබඳු පසුබික් ඇතුලෙ විතරයි. ඒක මොකත කරන්න නොනේ ඒත මාදී නවන් යත්වා නිස්සයේසූ මහ්බය නම්මතකති යාගන්ඩ තෘෂ්නා දෘෂ්ටිය ඇසුරු කිරීම කුමත් පදනම් කරගෙන ද සංකාර පදනම් කරගෙන තෘෂ්නා දෘෂ්ටිය ඇසුරු කරගන සංස්කාරයන් පදනම් කරගෙන සංස්කාරයන්ගේ ආදිිනෝ දකින්න බැරි වෙච්චිනි පුල්ලුවන් තරන් සංස්කාරයන්ගේ ආදීනවම දකිඩ වෙන දෙයක් නෑ සංස්කාරයන්ගේ ආදීනව එක පාර දකිට බෑ සංස්කාර කියන්නේ මොනොවද කිල වටහ ගන්න. සංස්කාරයන්බනාහි ඇසකණනාසේ දිවකයි මනස කියන ආයතන ටික ඇසුරු කරනකොට ආයතනයන් ඇසුරේ ගොඩනගෙන සිතුවිලි. මෙතනද සංකාරලොකු වර්ත ගොඩක් තියෙනෙක් සිතුවිලි. ඒවාට අපි කෙනවා රූප සංචේතනා, සබ්ද සංචේතනා, ගන්ධ සංචේතනා, රස සංචේතනා, පොට්බංචේතනා දම්ම සංචේතනා කියලා මේ කතා කරන්න ස්කන්ද විසෙහි පවතින සංකාරක කියනක පංචස්කන්දය කියන්නේ වි රූපවේදනා සං්ඥා සංකාරකය අන්න එක ගැනමිකය එ එක තේරින් ඉන්නතින්ට පුළුවන්නේ අන්න එතන සංස්කකාර ගැන තමයිමී කියන්නේ එනිස සංස්කාරයන් කරරි ොනවද කියලා දැනගාන්ට සංස්කාරයන්ගේ සමුදේම කක්ද කියලා දැනගන්න සංස්කාරයන්ගේ සමුදේමකක්ද ස් පර්ශය සංස්කාරයන්ගේ සමුදය ඉස්පරසය රූප සංචේතනාව ඇැ පේන මට්ට මඇසුරු කරණ එකක්. සබ්ද සංචේතනාව ඇහෙන මට්ට මඇසුරු කරනකා හෙනවා කියන්නේ පර්සට පේනවා කියන්නේ හි ස්පරසටනී ගඳ සුමද දැනිනවා කියන්නේ ගාන සම්පස්සටනී රස දැනිනවා කියන්නේ සම්පස්සන එනම් මතක තියාගන්න සංස්කාරයන්ගේ පසුබිමොමකක්ද සය ස ආකාශමිකව සංකාර හිත තුළ ජනිත වෙන්න ඒ ඒ තැන ස්පරසය පදනම් කරගන මයි සංස්කකාරය සුරු කරන්න සස්කාරයන්ගේ සංස්කාරයන්ගේ පසුබිම තමයිමකක්ද ර්ස එන සංස්කාර නිරුද්ධවෙෙන කහොමද මට ඕන විදියටද න ස්ර්සේ නිරුද්ධව වනිකට සංස්කාර නිරුද්ධවලවා ඒකයි හේතුබල දහම ඒකයි බුදුරජාණන් වහන්සේ වදාල පටිච්ච සමුපන්න ලක්ෂණය ස්පර්සය නිරුද්ධවීමෙන් සංස්කාර නිරුද්ධ වී යනෝ ත සංස්කාරයන්ගේ නිරෝධය එතුට සංකාල නිරුද්ධ කරන ප්‍රතිපත්තිය වැදගත්ම තැන ප්‍ර්ඥාව ප්‍රඥාවයිද වුණු කරන්න ෝට ඒකට තල්ලුව ගඩ සමාධිය වඩන් ලෝට ඒකට උදව ගන්න සීල ඇති වුණු කරන්න ට වෙන වැඩන ඇදැව කුළන්ගේ ඒ ප්‍රඥාව මෝරල නැති නිසා ඔගුල්ල ඉළඟට කරන්න ඕන අද ගිහිම් ොකද සමාධිය වඩන එක ප්‍රඥාව මෝරන්නන්නේෑ නිකං හිටිය කියලා. ප්‍රඥ්ඥාව මෝරණන් බෑ මල් පූජාව ඉංවිතනක්. ඥ රන්නේ පහමපත්තු කර කියන ප්‍රඥාව මෝරන්න සමාධීෙන් තල්ලුවක් ග්ඩ ඕන පෙන්වත්න සමාධීෙන් තල්ලුවක් ගණ්ඩ උදව්වට තමයි පින්නත්නී සීලයකින් ශක්තිමත්තියන්නේ එනම් සීල සමාධී ප්‍රඥාවවිදොරව සංස්කාර නිරුද්ධ කරන ප්‍රතිපත්තිය ගැනට තාකච්චා කර ගට බෑ ඊරසිය අපි තන ගන්න ඕනමකක්ද සංස්කාරයන්ගේ ආස්වාදය දන ආස්වාදයක් තියනවද නැද තියෙනවා සිත තුළ ජනිත වන සංචේතනාවන්ගේ ආසාධයක් තියෙනවා. ආස්වාධයක් නැති ආශවාදයක් නිසානි අපි වල්ු හුබඳින්නේ. ආස්වාදයක් දැන ගණ්ඩුව. ආදීනවයක් දැන ගණ්ඩුව නන්න එකයි මෙතන කියන්න ඒත ඒත මාදීනවං නත්වා නිස්ස යේසු මහ්බයං අනි්සිිතෝ අනුපාදානෝ සතෝබික්කු පරිබ්බජයේ. දී නෝදකිින් නොනුමකදද ආදී නොමන ආද ආදී නවතමයි සංස්කාරා නිත්‍යයි කිය බලන් ඕන නිත්‍ය සඥාව කඩන් ලෝඩ එකයි සංකාරවල පදිංචිුවවෙන්නේ පිංච නා තමයි අරමුණු පසෙල්ල හබඳන්නේ. අරමුණ මුලාවෙන් තමයි විතර් විාරික ඇ සුර කරන්න විතර්ක විචරමත ලාවඩ මුලාවෙන්ඩ මයි ේදනාව අබිනන්දනය කරන්නේ ේදනාව අිනන්දනේ වෙන්ඩ වඩ තමයි පින්නත්න්නේ බවේට දාල කරම ැස්සලා මැරුණහම නිදාගන නැගිට්ටා වගේ ආය ආය නැවත නැවත අපිට භවේතහන්ඩ වෙලාතියන්නේ. ඕක තමයි පින්නත් අපි මුහුණ දෙදින අර්බුදයෝක ගොඩත් දෙනකුට තේරුම්ගඩ බැරුව පටලවාගෙන ඉන්නේ. ඔය පැටල විල්ල බුද්ධ ශාසනයකින් තොරව ලිහන්න තැනක් නෑ පින්නත්න. සංස්කාරයන් සුක සඥඥාවන් ගත්ත නිසා පින්නත්නී අපට සංස්කාරයන්ගේ ආදීනවම දකිින්ඩ වෙනවා. ඒනිසා තමයි දුක්ක පිළිබඳනු පශසනනා කරන්න ඕ සංස්කාර මිට එක මිටට අරගන දුක්කක් හැටියටම දකිින් පින්නත්නී හුලක් හැටියටම දකිින් සංස්කාර විඩාවක් හැටියටම දකි ලෝකෙ බරපතලම රෝගයේ හැටියට සංස්කාර ටික දකිින්ද අනිත්‍යයි කියලම ද පින්නත්නී සුන්්‍ය දෙයක් විදිහටම දකිින්ඩ මගේ වසගේ පවත්වන්ඩ බැරි දෙයක් විදිහටම දකින්න ඊට වඩා ආදීනව දකින්න විදියක් නෑ. සමන්ගේම සිතින් මේක කරන්න ඩෝන. ඒ විදියට දකිනකොට පිවත්නී. සංස්කාරය නැසුරු කරගත්ත නිත්‍යය නිමිත්ත ගැලවෙයි. අනිමිත්ත ස්වභාවටහි දැකතු වෙයි. සංස්කාරයන් ඇැසුරු කරගත්ත පින්නත්නී පනිදිය කැඩිලයයි.මනිදිය කැඩිලයයි. අපනිිහිතානු පස්සීව සංස්කාර ටික වැටහින්න ගනී. සංස්කාරයන් නඇසුරු කරගත්ත පින්නත්නී. අ බිනිවේශ සහගතකම කැඩිල යැයි ආත්මාබිණිවේසය ආදී. සංස්කාරයන්ගේ හිස් බවක්ම වැටහෙයි. සංස්කාර වනාහි ආත්මීය සාරෙන් හිස් දෙයක්ම වැවෙදියට වැටහෙහි. හොඳ එහෙම වැටවුණොත්. ඒත මාදීනවං නත්වා නිස්ස යේසු, මහ්බයන්. ආදීනවම යම් තැනක දකිනවා නං යම් තැනක ආදීනවම දකින්න පුළුවන් නම් පින්ව අත්නී. අනිස්සිතෝ අනුපාදානෝ සතෝ බික්කු පරිබ්බජේ එබඳු මට්ටමක් නම් තියෙන්නේ එයාට මැරෙන්න්න කලින් අවබෝධය කන යන්න පුළුවන් එයාට මරණය මොුණගැහෙනකොට ඒ මරණය මොුණගැහෙන තැනක සතෝ බික්කූ පරිබ්බජේ බොහෝ විටය පිරිනිිවීම අර්ථයකට ඒකතු වෙන්නේ මඟ පල අවබෝධී අර්යක් එක් අයියාට ඇස් දෙක පිවුණාපට සුගතියවත් විශවාස නැති වෙලාව කීන්නේ මරණය එක්කම පින්නත්නී සතරාපායට වැටයි දෝ නොවැටයි දෝ කියලා ම බීතියක් අපට තියෙනෙ ඇයි අපට අවබෝධයක් නෑ අවබෝධයට අදාළ ප්‍රධාන වැඩ පිළිවෙලනේ මේ විදියට යම් කෙනෙක් වැඩ කොත් එහෙම ඔය බුද්ධසාාසනය පෙන්න්න වැඩ පිළිවෙට එක නො. සංස්කාරයන්ගේ නිස්සරණයමයි යාට මතුවෙන්නේ. නිස්සරණයට මයි එයා එකතුවෙන්නේ. නිස්සරණයට එකතුුවෙන් එකතුවෙෙන් සංස්කාර විතින් සංස්කාර විසින් රූප භවයවත් කාම භවේවත් රූප, බවේවත් අරූප භවයවත් තුන් බවයවත් හදන්නේ. තුන් බවේ කවර තැනකවත් ඔබ අනාාත කරන්න නෑ පින් ලත්නේ. තුන් භවක් කොහෙවත් අනාතනය අද අපි ගිහි පැවිදි අප ොක්කොම තුන් භවය තුළ නාතයි ඇයි බව නිරෝධය සම්බන්ධ චිත්‍රයක් අපටනෑ බව නිරෝදය සම්බන්ධ වැඩ පිවෙලක්න හයිිය වැඩත්නේ අපි ගිලතියන්නේ දිරච්ච ලනු මිච්චර කල් දැංහරි සිහිුවන උපදවාග නවේ දිරච්ච ලනු ගිලිනිකා ආතාරීන්ට මාරයගෙන් ලනු ගිලපු ජාතියක් අපි ඒනිසා තමයි ස්කන්ධ ටික ඉසර අමාරු වැටුනේ ආයතනටික ඉස්සර අමාරු වැුණි අභිසංස්කාර ඉස්සර අමාරු වැටුනිි සුපදය ඉස්සර අමාරුව වැටුණ ඒකයි ඇයි මාරයාගේ දිරච්චලනු ගිල 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 ඒවයි රහ වැට්ිච ජාතියක් ක අපි. ඩැං හරි අපික්මටඔයි දිරච්චලනු ගිලිනික නවත්තන් දෝන. ව වහා ඒ වැඩේ අත්තරල දාන්න ඕන අපට වෙන පිහිටක් නෑපින් නත්නී. එක්කම එක පිළිසරණ තමයි බුද්ධ සාසනය තුළ අවබෝධයකුඩ නගාගන්න. වවැක් එතකොට යර ඔය විදියට පින්නත්න සංස්කාරයන්ගේ ස්වභාවේ අවබෝධ වන්න අවබෝධවෙන්න සංස්කාරයන් පිළිබඳ විශිෂ්ට ඥානයක් උපදිනෝ ලෝකයාට නැති හත් බුද්ධශ්‍රාවකයකුට ඇති ඥානයක් විශිෂ්ට ඥානයකින් යයා දකිනෝ එතොට ට සංස්කාරටික ඇතිවෙච්ච තැනව නො පැවති ැතිවෙන ය බවට න පවතින්ටවත් වෙලාක්න ඇති වෙච් තැනම නැතිවෙලේ. ංස්කාරටක ඇතිවේ තැනම ැතිවල යනවනම් සංස්කාය ඇසුර කරන විර්ක චාරද ඇතිවෙච්ච තනම නැවල යනවා විතර්ක විචාරටිකගේ ඇතිවෙච්ච තනම නැවිවෙල යනවනන් සංස්කාරයෙන් ඇැසුර කරන අරුණ ටිකද දෙ එතනම ඇතිවෙලා ඉතනම නැතිවල යනු විතර්කිකගද එතනම නතිවෙලා එතනම නැතිවල යනවා විතර්කවල පැවැත්මක් නෑ රැදිලයින්ඩ ස්ථානයක් නෑ ඒවා ඇසරු කරගෙන ගොඩනැගෙන යම්කිසි ආකාරික සුකවේදනා දුක්වේදනා තියෙනවද ඒවාද ඇතිවෙච්ච තැම නැතිවල යු ප්‍රෙදිින්ඩ් තැනක් පේරි නැතුව යනු ඒවා පදනම් කරගෙන ගොඩනගෙන බව ඇතිවෙච්ච තනම නැතිවල නවා රෙදිින්ඩ් බවයක් පේෙන්නතු යනු බව රැඳින්ඩ තරං තැනක් ස්ථානයක් පේ නැතුව යනු ඔය විදියට ඇතිවෙච්ච තැනම නැතිවෙලා යන ෝකයක් ඇතුළේ තන්හා කරන්නට කෙස්ගහක තරන් දෙයක් නැති බවයි වැටහින්නේ. අදනම් පින්නත්ි තන්හා කරන්න ලෝකයක් වැටහිෙනවනේද. නමුත් ඔය විදියට අවබෝධය කරායි එකතු වෙනකොට ඔගොල වෙන තැනකට එකතු වෙලායිදී. එබඳු දක්ෂතා සහිත ශ්‍රාවකත්තයක් තුළ අපි එක තුූුණොත් අපිට අවබෝධය පිස් සායිකරන්න වෙනමකුත් නෑ ඔොලඟගේ මේ මනසිකාර කෞුෂල්ලේ වෙනස්කණටි හදාගත්තොත් හොඳ ටෝමැති. ඔ බැහැම දෙනාටම මේ හෝරාවක ධර්මාණු ශාසනාව ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිසූපකාරවේවා